කවුරුදන බංකොලොත් කියන එක බුන්වත් වීම කියන එක අපි අහලා තියෙනවා. ඒක තනි පුද්ගලයෙකුට වෙන්න පුළුවන්, සමාගමකට වෙන්න පුළුවන්, ආයතනයකට, රාජ්‍යයකට වෙන්න පුළුවන්. දැන් අපි තනි පුද්ගලයෙක් විදියට ගත්තාම බංකොලොත් කියලා කියන්නේ ඕනම තත්වයකදී බංකොලොත් කියලා කියන්නේ අපි ලබාගත්තු අපේ ණය පොලිය සහ වාරික ආපසු ගෙවා ගන්න ප්‍රමාණවත් මට්ටමකට අපි සතුව වත්කම් නැත්නම් අපි හිතන්න අපේ ඉඩම උකස් තියලා දින දීපලක් උකස් තියලා සල්ලි ටිකක් අරගෙන මොනවා හරි වැඩක් කරන්න පටන් ගන්න. හදිස්සිය අනපේක්ෂිත විදියට අපිට බලක්වන්න බැරි හේතුවක් නිසා, ස්වභාවික හේතුවක් හෝ වෙන හේතුවක් නිසා අපේ ධනෙ විනාශ වෙලා ගියොත් ඒත් අපිට ගෙවා ගන්න බෑ. ඒ වගේම මේ ගත්තු මුදල් ඕනනම් කාබාසිනියා කරලා නාස්ති කරලා විනාශ කරලා අවභාවිතය යොදවලත් මේ ණය සල්ලි ටික නැති වෙන්න පුළුවන්. එතකොට අපි සතුව තියෙන මුදල් වලින් වත්කම් වලින් ණය බේරන්න බැරි වුණොත් අන්න අපි බංකොලොත් කියලා කියනවා. එතකොට මේ බංකොලොත් වීම ස්වභාවික හේතුවක් නිසා වෙනවා නම් පොඩි සාධාරණයක් අපිට කියන්න අපි අනුකම්පාවක් වුණත් ඇති කරගන්න පුළුවන් මේක යාට වළක්ව ගන්න බැරි දෙයක් නේද උනේ කියලා. මම මේ කතා කළේ පුද්ගලයෙක් සම්බන්ධයෙන්. හැබැයි ආයතනයක් ගත්තාම විශේෂයෙන් මහා පරිමාණ සමාගම් වලට එනකොට මේ බංකොලොත් භාවය සමහර අවස්ථාවලදී හිතාමතාම සිද්ධ කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති සමහර සමාගම් වල බිලියන ගණන් මහ මේ බැංකුවෙන් ලබාගත්තු ණය ගෙවන්නේ නැහැ. හැබැයි අයිතිකාරයා බංකොලොත් වෙන්නේ නැහැ. අයිතිකාරයේ එළියේ ඉන්නේ. ඒ අයිතිකාරයා කොටස් හිමියෙක් සමාගම වෙනමම ණය අරන් තියෙන්නේ. ඒ නිසා බංකොලොත් වුණාම එයා සල්ලි ටික එළියට අරන් තියෙනවා. බංකොලොත් වෙච්ච එකේ වගකීම දරන්න වෙන්නේ සේවකයෝත් වෙනත් ආකාරයකින් බැංකුවන අය අරන් තියෙනවා නම් බැංකුවෙන්. ඒ නිසා තමයි අර මම හිතන්නේ රදයා ගමගේ කිව්වේ මම මේ ණය වෙලා නැහැ මහජන බැංකුවට. මගේ දයා ඇපරල්ස් තමයි ණය වෙලා තියෙන්නේ. මම අදාළ නැහැ කියලා එයා පැත්තට යනවා. අන්න පුණි අයින් වෙනවා වාසියා. මේ රාජ්‍යයකට ආපුවම තත්වය ඊට වඩා ඉතාම භයානකයි, පුළුල් සංකීර්ණයි. මුළු රාජ්‍ය රට වෙනුවෙන් අපි මහජනතාව තෝරලා යවනවා පාර්ලිමේන්තුවට සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රට වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න, නීති හදන්න, රටේ මූල්‍ය කළමනාකරණය කරන්න, රට සංවර්ධනය කරන්න විශාල බලයක් අපි දෙනවා එතෙන්ට. එන්නේ දුන්නු බලය පාවිච්චි කරලා ඒගොල්ලන් ණය අරගෙන තියෙනවා. අනෙකුත් දූෂණ සහ වංචා වෙනවා අපි කතා කරමු. මේ ණය ගැනීමේ කාරණේදී ණය ගන්නේ ඉතාම සීමිත කණ්ඩායමක්. ඒ තමුන්ට දුන්නු බලය පාවිච්චි කරලා කා වෙනුවෙන් කියලාද ගන්නෙ? මහජනතාව වෙනුවෙන් කියලා. හැබැයි පාවිච්චි කරලා තියෙන මහජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා අපි අද දන්නවා මේ ලංකාව ලබාගත්තු ණය වලින් විශාල ප්‍රමාණයක් කිසිම ආකාරයක ප්‍රයෝජනවත් කටයුත්තකට යෙදිලා නැහැ. වංචාව, දූෂණේ නාස්තිය නිසා තමයි එළියට ගිහින් තියෙන්නේ කියලා. ඒවා පරීක්ෂණ කළොත් අපිට හොයාගන්න පුළුවන්. ඊට අමතරව සංඛ්‍යා දත්ත ලේඛන දිහා බලපුවමත් අපිට පේනවා. ගොඩක් ඈතට යන්නට ඕනේ. අපේ රටේ අවුරුදු 20ක 30ක විශේෂයෙන්ම 30ක විතර දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය වෙලා තියෙන හැටි, ණය අරගෙන තියෙන හැටි වර්ධනය වෙලා තියෙන හැටි බලපුවම හොඳටම පේනවා. සැකේ මතුවෙනවා මේ ණය කොහේ හෝ ගිහින් තියෙනවා, අවභාවිත වෙලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ණය සෑම අවුරුද්දකම 10% 15% වැඩි වෙලා තියෙනවා. නමුත් දළදේශීය නිෂ්පාදිතයේ එහෙම වර්ධනය වෙලා නැහැ. 3% 4% 5% සමහර අවුරුදුල 6 ආකාරට තියෙනවා. දැන් මේ අවුරුද්දේ 3.7% විතර. හැබැයි ණය වේගයෙන් වර්ධනය වෙනවා. එහෙමනම් මේ ණය අරගැනීමෙන් අපි බංකොලොත් භාවයට පත් කරලා වෙලා තියෙන්නේ හුදෙක්ම ස්වභාවික හේතුවක් නිසා නෙමෙයි. අන්න ඒකයි පළමුවෙන් අපි තේරුම් ගන්නට ඕනේ. මේ තියෙන්නේ සැලසුම් සහගත මංකොල්ලයක් සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ධනය විවිධ මාර්ග වලින් ඒගොල්ලෝ අරගෙන තියෙනවා. ඒ ගත්තු ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව පුරා විවිධ තැන්වල ඒගොල්ලන් වත්කම් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි ඊට වඩා විශාල ප්‍රමාණයක් ලංකාවෙන් එළිය තියෙන්නේ. ඒ නිසා තමයි අර රට ඇතුලේ තියෙන විෂමතාවයේ අර්බුදයේ තව දෙගුණ තෙගුණ වෙලා අපිට මේ මොහොතේදී විදේශීය සංචිත අඩුවීම දරා ගන්න බැරි මට්ටමට පත් වෙලා තියෙන්නේ. හුදෙක්ම අනෙකුත් කළමනාකරණ කාර්යයන්ට නැත්නම් විදේශ අපි කියන බාහිර අංශයේ ගැටලුවට වඩා මේ රට ඇතුලේ මංකොල්ල කාපු ධනෙන් විශාල ප්‍රමාණයක් එළියට ගිහින් තියෙනවා. ඒක තමයි ගැටලුව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අර කලින් අවස්ථාවේදී අපි තනි පුද්ගලයෙක් ණය අරගෙන බංකොලොත් වුණා නම් ඒකේ වග කියන්නේ එයා. දැන් මේ චූටි කණ්ඩායමක් ණය අරගෙන දූෂණය කරලා බංකොලොත් කරපුවාම ඒකේ බරපැන පැනවෙන්නේ අර ගත්තු අයට නෙවෙයි. එතන තමයි ලොකු පරස්පරයක් නිර්මාණය වෙන්නේ.
ඒ බරපැන ඔක්කොම පැටවෙන්නේ අපිට. අපි කිසිම විදිහකට ඒ තීන්දුව ගත්තේ නැහැ. ඔය මහා පරිමාණ ව්‍යාපෘති ගොඩාක් දේවල් ගත්තාම ඇත්තට මේ ව්‍යාපෘති එන්නේ සැලසුම් කරන්නේ රට සංවර්ධනය කිරීම සඳහා නෙවෙයි. අපිට මතු පිටින් පෙන්නනවා අපි පවා සමාජවාදී මුලාවටපත් වෙනවා මිනිසුන්ව. මේ සංවර්ධනයයි කියලා කියන්නේ ගොඩ නැගිල්ල දැක්කහම විශාල පාරවල් දැක්කහම මොනවා හෝ දේවල් දැක්කහම අපි හිතනවා අන්න සංවර්ධනයයි කියලා. සංවර්ධනය කියලා කියන්නේ එහෙම නෙවෙයි. ඒක නිසි සැලසුමකට අනුව යන්නට ඕනේ. ඉතින් මේ ආකාරයට මුලා කරමින් මේ ව්‍යාපෘති පවා පටන් ගන්නෙම හොරගම් කිරීමේ පරමාර්ථයෙන්. ඉතින් මෙවැනි තත්වයකට තමයි අතරටපත් වෙලා තියෙන්නේ. මේ බංකොලොත් කිරීමේ ක්‍රියා පරිපාටි අපි මුලින්ම ඇඟිල්ල දික් කරනවා දේශපාලඥයින්ට. ඒක ඇත්ත. හැබැයි තව මේ වටේ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මේ දේශපාලකයන් ක්‍රියාත්මක වෙන වපසරිය තුලත් පළමු කොටම ඒගොල්ලන් තීන්දු තීරණ ගන්න දූෂිත අර්ථ ක්‍රමයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථ ක්‍රමයක් තියෙනවා. ඒ අර්ථ ක්‍රමයෙන් කියන්නේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරලා මිනිසුන්ට අවශ්‍ය කරන මිනිසුන්ගේ ජීවිතේ ලස්සන කරන්න අවශ්‍ය කරන භාණ්ඩ ආ සේවා ටික නිෂ්පාදනය කරලා ඒක සාධාරණ මිලකට බෙදන්නේ කියන එක නෙවෙයි. ඒ අර්ථ ක්‍රමයේ තුල හැම තිස්සෙම කියන්නේ පුළුවන් තරම් කොහොම හරි ඕනම දෙයක් කරලා උඹලා ලාභ උපයපල්ලා කියලා. ඉතින් ඒක ඕනවට වඩා ලංකාවේ ආර්ථිකයේ කිසිම හිරිකිතයකින් තොරව බාධාවකින් තොරව කරන්න ඉඩකඩ සකස් කරලා දීලා තියෙනවා. මේක ලෝකයේ සමහර රටවල් වලත් අනෙක් රටවල් වලත් මේ දුෂ්ට ක්‍රමයේ අනුගමනය කරන තැන්වල තියෙනවා. මේ කාරණේ ඊටාම ලස්සනට පෙන්වනවා කොරියානු චිත්‍රපට මාලාවක් වෙච්ච Squid Games කියලා. ඔයාලා සමහරවිට බලලා ඇති Squid Game කියන චිත්‍රපට මේ යන්නේ ටෙලි මාලක කියන්නේ නාටක මාලාවේ කියන සරල අදහස මේකයි. එහි කරන්නේ ඔය අපි අර ගම්මුල බට්ට පනිනවා වගේ සෙල්ලමක් පදනම් කරගෙන තමයි මේ කතා මාලාව ලියවිලා තියෙන්නේ. ඒකේ සිද්ධ වෙන දේ තමයි ධනය ගොඩගසාගත්තු අපි කියනවා අල්ට්‍රා රිච් ක්ලාස් එක. තත් ධනය ගොඩගසාගත්තු ඒ ධනයට මුකුත් මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි පුංචි කණ්ඩායමක් විසින් ක්‍රීඩාවක් පටන් ගන්නවා. ඒ ක්‍රීඩාවේදී සිද්ධ වෙන දේ තමයි මිනිස්සුන් මරණයක මිනිස්සුන්ට මැරෙන්න ඉඩ හරින එක. හැබැයි භයානකම දේ මේ මැරෙන එක මැරෙන්න ඉඩ හරින එක බලලා අර අල්ට්‍රා රිච් ක්ලාස් එක සන්තෝෂයටපත් වෙනවා, මදුවිත ගබෝනවා, බොහොම සන්තෝෂයටපත් වෙනවා. ඒ කියන්නේ මේ දුෂ්ට ආර්ථ ක්‍රමයක මිනිස්සුන් මරණයක මැරෙන්න ඉඩ හරින එක ඒගොල්ලන්ට සන්තෝෂයට විනෝදයට කාරණයක්. මේක තමයි භයානක. ඒ නිසා එවැනි ක්‍රමයක් පවත්වාගෙන යන්න අනුබල දෙන අපේ දේශපාලන යාන්ත්‍රණය වග කියන්න ඕනේ. අද ආසන්නම කණ්ඩායම මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි කලින් සෑම ආණ්ඩුවක්ම මේ දුෂ්ට අර්ථ ක්‍රමයේ පවත්වාගෙන ආවා. නම් මේ බංකොලොත් කිරීමේ කාර්යභාරයේ ප්‍රමුඛ ස්ථානයක් අනුගමනය ගන්නවා මේ දුෂ්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථ ක්‍රමයේ. ඒ පවත්වාගෙන යන දේශපාලන කණ්ඩායම ඒගොල්ලෝ විතරක් නෙමෙයි ඒගොල්ලන් තනියම මේ වැඩේ කරන්නට බෑ. ඒකට අනුබල දෙන විශේෂඥ කණ්ඩායම් මේ ටෙක්නොක්‍රැට්ස්ලා දැනුම තියන අය වගේම විවිධ ආකාරයට මේ දේවල් වලට උපදෙස් අපේන වෙනම කණ්ඩායමක් ඉන්නවා. මේක ජාලගත. ඒක ජාතික වශයෙන්ුත් ඉන්නවා, ජාත්‍යන්තර වශයෙන්ුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ව්‍යාපෘති ගෙනෙන්නේ මෙහෙම කරමු මෙහෙම කරමු. ඔය හෙජින් ගනුදෙනුව මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුව ඔය විවිධ දේවල්. ඒ වගේ ඒවා ගත්තාම ඔය සීනි හොරකම ඔය ගැසට් එකක් එහාට මෙහාට කරලා පොඩි පගාවක් ගහගන්නේ කේම නැත්තම් ටෙන්ඩර් එක මිල යාමයා කරනවට වඩා බොහොම අල්ලන්න බෑ තාක්ෂණික වශයෙන්. අදටත් මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ මේ තොරතුරු එළිදරව් වෙලා තියෙනවා. එයි සංකීර්ණත්වයේ හැමුවේ සහ එක පැත්තකට දාලා අල්ලන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන තරම් සූක්ෂම විදියට මේ වැඩ කටයුතු කරනවා. හෙජින් ගිනු දින ගනු දිනු ඔය විදියට අන්න ඒකට අවශ්‍ය පසුබිම සකසන කණ්ඩායමක් ඉන්නවා. අපි ආවත් දැනුවත් වෙන්නට ඕනේ මේ අයව පරාජය කරන්න ඕනේ එකවර. මොකද මේ වගේ තත්ත්වයකදී දේශපාලන වෙනස් වීමක් වෙන්න යනකොට අර පිටින් ඉන්න කණ්ඩායම දේශපාලන රවුමෙන් ඒ සර්කල් එකෙන් එළියේ ඉන්න කණ්ඩායම ටිකක් වැදගත් මිනිස්සු විදියට හැසිරලා ආයේ වෙන පැත්තකට මාරු වෙන්න උත්සාහ කරනවා. ඒක තේරුම් ගන්නට ඕනේ. ඊළඟ කණ්ඩායම තමයි ඉතින් රාජ්‍ය නිලධාරීන් මේකට වග කියන්නට ඕනේ. මම ළඟදී දැක්ක පුංචි අර WhatsApp වල පොඩි භාවිත වෙනවා ඔබේ මේ මොනවද ප්‍රචාරය වෙනවා ක්ලිප් එකක් එක අමාත්‍යාංශයක ලේකම්වරේ තාම ඇඟ කිලිපොලා යන විදිහට මිනිස්සු අපේ කණ්ඩායම මේ ශෙයා කරනවා. මේ රට ඊටාම බංකොලොත් තැනක තියෙන්නේ විශාල ව්‍යසනයක් යනවා. වහාම සෑම බිංගමලක්ම ගෙදර වගා නොකළොත් අපි කන්න නැතුව මැරෙනවා කියලා කතාවක් කියනවා. ඒ කතාවේ කියන දේවල් ඇත්ත. හැබැයි අද නැවත ඒක ආපහු අහන්න
ඒ කතාවේ කිසිම තැනක එයා සඳහන් කරන්නේ සැබෑ වගේ උත්තර කරුවා කවුද කියලා. මේ කණ්ණ නැති තත්වයට මේ තියෙන විනේසෙ විෂයනේට පත්කලේ කවුද කියලා කියන්නේ අහංගනවා. මම දන්නේ නැහැ තුමා දැනුවත්ද නොදැනුවත්ද කියලා කෙසේ වෙතත් සැබෑ වගේ උත්තර කරුවා වහංගනවා. හොරකම වංචාව දූෂණය වැරදි වැඩේ නිසා තමයි මෙතෙන්ට අද කණ්ණ නැති තැනට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ගත්තු අමනෝඥ තීරණ පොහොර සම්බන්ධ තීන්දුව වෙන්න පුළුවන් විදේශ විනිමය ස්ථාවරව පවත්වාගෙන ගත්තු තීන්දුව අනිකුත් ජාත්‍යන්තර සම්බන්ධයෙන් සෑම තීන් තීරණයක්ම ගත්තාම මේ කණ්ඩායම දේශපාලනය කරපු ගැටලුව තමයි මෙතෙන්ට නිර්මාණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ නිලධාරී එක්කෝ ඒකට අනුබල දෙනවා සහයෝගය දෙනවා ඒගොල්ලන් ආරක්ෂා කරනවා අපේ අවධානය යොමු කරනවා වෙන පැත්තකට. දැන් කණ්ඩ හිඟයක් ඇති වෙනවා ප්‍රශ්නයක් තියෙනවා බොහොම භයානක අපි එකට එකතු වෙමු කියලා. ඔව් අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. කුමක් සඳහාද? එකට එකතු වෙලා පොදු අරමුණක් සඳහා සාමූහික ප්‍රයත්නයකින් මේ රට ගොඩ ගන්නට ඕනේ. එතෙන්ට අවශ්‍ය වටපිටාව හදන්නට ඕනේ. ඒ හැදුවොත් ඊට පස්සේ අපි එකට එකතු වෙලා වැඩ කරමු. ජාතික ජන බලවේගයේ යෝජනා කරන්නෙත් එහෙම දෙයක්. එහෙම නැතුව මේ දේශපාලන කණ්ඩායමම තියාගෙන මේ හොරකමම තියාගෙන දූෂණයම තියාගෙන ඒ කණ්ඩායමම තීන්දුව තීරණ ගන්න තැන්වල ඉහළින් තියාගෙන අපි කොච්චර වෙරදරලා මහන්සි වෙලා මේ වැඩේ ගොඩ දාන්න හැදුවත් ගොඩ දාන්න වෙන්නේ නැහැ. මේක එන්න අර්බුදයට යනවා. අර්බුදේ පොඩ්ඩක් දවස් දෙකක් එහා මෙහා වෙන එක විතරයි තියෙන්නේ. ඒ අතින් ගත්තාම මේ අර්බුදේ දීර්ඝ කාලයක් විදිහට පැවතිලා ඇවිල්ලා මේ බංකොලොත් වීමේ ක්‍රියාවලිය මේ කොවිඩ් වසංගතය නිසා තමයි එක හේතුවකින් එක ආකාරයකින් එළියට එන්න ගන්නෙ. ඊළඟට අපි අවධානය යොමු කරලා බැලුවොත් මේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ මාධ්‍යනුත් මේක වහනවා හංගනවා එහෙම නැත්නම් දූෂිතයන්ව බේර ගන්නවා විවිධ වූ වරප්‍රසාද නිසා. ඒ වගේම ප්‍රබල ස්ථාන මේකට අපි කියනවා සාමාන්‍ය මේ දූෂණය වංචාව මංකොල්ලයන් සිද්ධ වෙන්නේ නෙට්වර්ක් එකක් හරහා කියලා. ජාලයක් හරහා. මේ ජාලයේ ඉන්නවා ඇක්ටර්ස්ලා ඒජන්තවරු ඉන්නවා. ඒ ඒජන්තවරු සමහර අය අහුවෙනවා පෙනෙනවා සමහර අය පෙනෙන්නේ නැහැ. මේ මාධ්‍යත් ඒක ඇතුලේ ඉන්නවා. ඒ වගේම සමාජයේ ඉන්නවා ප්‍රභූ මත දරන්නන්. අපේ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය මහාචාර්යවරු වගේ ඒ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම තියෙන අය ඔබ ටිකක් අවුරුදු 5කට 10කට ගිහිල්ලා බලන්න ඔය කොන්ක්‍රීට් මනාන්තර හදනකොට දූෂිත ගනුදෙනු වලට ව්‍යාපෘති ගේනකොට මහාචාර්යවරු කුවක්පත් වලට ලියපු ලිපි ඒව දිහා බලපුවම පේනවා අවුරුදු 4න් 5න් අම්මෝ මේ රට විශාල සංවර්ධනයක් වෙනවා. මේ නගර හදෙනවා. මේ මුණා මිනිසුන්ගේ ජීවිත ඉහළ යනවා. ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදයේ ඩොලර් 5000 7000 10000ට යනවා. ඉතින් මිනිස්සුන්ට මේක පිළිබඳ අවබෝධයක් නැහැ කියන්නේ මහාචාර්යවරේ අවබෝධයක් තියෙන කෙනෙක් කිව්වම මිනිස්සු විශ්වාස කරනවා. හැබැයි ඒ අය සද්ද නැතුව ඉන්නවා. ඒ අයත් මේකට වග කියන්න ඕනේ. ඒ අය හෙලිදරව් කරන්න ඕනේ, නිරාවරණය කරන්න ඕනේ මේ සමාජයේ ඇතුලේ. මොකද මේ නෙට්වර්ක් එක ඉතාම ප්‍රබලයි, සංකීර්ණයි, අපි හිතනවට වඩා අල්ල ගන්න අමාරුයි. ඒ වගේම මේ දූෂිත බලල්ලේ අපිට තාමත් හෙලිදරව් නොවෙච්ච කණ්ඩායම් ගණනාවක් ඉන්න පුළුවන්. ඔබට වෙලාව තියෙනවා නම් බලන්න ජාත්‍යන්තර චිත්‍රපටයක් තියෙනවා තව ද ඉන්ටර්නැෂනල් කියලා. මේ ද ඉන්ටර්නැෂනල් කියන චිත්‍රපටියේ ප්‍රංශයේ ක්‍රෙඩිලියෝනි බැංකුව විශාල ණය ප්‍රමාණයක් ලබා දෙනවා මේ මනි ලොන්ඩරින් කියන කතන්දරයට අව්‍යාවිද තස්තවාදී සංවිධානවලට ණය භාවිත වෙලා තිබුණා. ඒක දූෂිත ගනුදෙනුවක් වෙලා තිබුණා. ඒක ඇත්ත සිද්ධියක්. ඒ සිද්ධිය පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය හදන්නේ. මේ චිත්‍රපටයේදී පෙන්눔 කරනවා මොන ආකාරයටද මේ networks භාවිත වෙන්නේ කියලා. ඒකේ එක තැනකදී මේ චිත්‍රපටය අවසන් කරන තැන මම කියන්න කැමතියි. එහි ප්‍රධානම වග උත්තර කරුව අල්ල ගන්නවා. අල්ලගෙන යාව බිත්තියකට කොටු වෙනවා. ඊට පස්සේ පිස්තෝලෙ උළුවට තියලා දැන් යටත් වෙන්න කිව්වහම එයාගේ අතේ තියෙන පිස්තෝලෙ බිම දාලා යටත් වෙන ලෑස්ති වෙනකොටම අර ඩිටෙක්ටිව් පොලිස් නිලධාරියා මේව තියන් ඉන්න පොලිස් නිලධාරියාගේ ඔළුව පසාරු කරගෙන උණ්ඩියක් යනවා. ඒ උණ්ඩේ කොහින්ද ඉන්නේ කියලා දන්නේ නැහැ. එතනින් මේ චිත්‍රපටය ඉවරයි. එන් කියන්නේ මේ නෙට්වර්ක් එක මේ දූෂිත රපේ රට වගේම අනිත් රට මේ බංකොලොත් කරන ජාලය ඉතාම ප්‍රබල ජාලයක්. මෙය අපි හොඳ අවබෝධයකින් තේරුම් ගන්න නිසා තමයි එවැනි ජාලයක් පරද්දන්න බෑ. ඕපාපාතිකව නිකන් මතුවෙන දේට කෑකෝ ගහලා රටේ ප්‍රශ්න තියෙනවා, ගෑස් නෑ, ඒව මේවා කියලා తాවකාලිකව ඒ ප්‍රශ්නෙට විතරක් උත්තර හොයන්න ගියොත් මේ නෙට්වර්ක් එක පරද්දන්න බෑ. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ ජාතික ජන බලවේගී වැනි සංවිධානයක්. ඒ නිසා අපි රට බංකොලොත් කරේ, මගේ රට බංකොලොත් කරේ කවුද කියන කතාව කියන ගමම්ම මේ බංකොලොත් කිරීමෙන් රට ගොඩ ගැනීමේ උත්තරෙත් අපි හොයන්නට ඕනේ. ඒ නිසා අපි දැනට ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා ජාතික ජන බලවේගයේ යටතේ.
මේ බංකොලොත් වීම තවදුරටත් කරගෙන යන්න ඉඩ හැරියොත් ඇත්තටම ඉදිරියේදී අපි යම් ආකාරයකින් අපෝසත් වුණොත් මේ චෞර කල්ලියෙන් මේ බංකොලොත් කිරීමේ ක්‍රියාවලිය අපි බේරාගෙන අපේ අතර පාලන බලය ගන්න අනිවාර්යෙන්ම නිසක ලෙසම විය හැකි එක දෙයක් මට කියන්න පුළුවන්. ඒ තමයි නුදුරු අනාගතයේ කවුරු දෙකද තුනද පහද මම දන්නේ මේ රාජ්‍ය මිනිස්සු දැන දකින දකින තන මංකොල්ල කණ කෙනකා ගහමරා ගන්න අනිකාව ඒ සොරා කණ ප්‍රචණ්ඩකාරී පරිසරයක් නිර්මාණය වෙන්න වළක්වන්නම බෑ. මොකද අවසාන තැනට බිත්තියට හේතු වුණාට පස්සේ මිනිස්සු එතෙන්ට එනවා. ඒක ඊටාම විනිශ්චයකාරී. ඒ නිසා අපිට වහා වහා වේගයෙන් දැනුමත් භාවයෙන් ජනතාව සංවිධානය කරමින් එකතු වෙන්න ඕනේ. ඒ ඉස්ලා තමයි අපි ජාතික ජන බලවේගය හැදුවේ. අපි හදපු ප්‍රතිපත්තියේ පුංචි කාරණා එකක් දෙකක් පමණක් කියලා මගේ අදහස් දැක්වීම අවසන් කරන්නම්. ඒ නිසා තමයි අපි සැලකිලිට භාජනය කරන්නේ මේ බංකොලොත් භාවයෙන් රට මුදා ගන්න නම් අනිවාර්යෙන්ම මේ රට ඇතුලේ විධිමත් තිරසාර නිෂ්පාදන සැලැස්මක් අවශ්‍ය කරනවා. රට ගොඩ යන ආර්ථික සැලැස්මක් ඕන. ඒ සැලැස්ම අපි දැනටම මූලික අඩිතාලම දාලා ප්‍රතිපත්ති තීන්දුව තීරණය කරලා ඉවරයි. අර විස්තරාත්මකව ඇක්ෂන් ප්ලෑන් එක තමයි අපි හදමින් යන්නේ. එයිදී අපි තීන්දුව තීරණය කරලා තියෙනවා මේ රට හදනකොට සැලකිලිට භාජනය කරන්න ප්‍රධාන කරුණු ගණනාවක්. ඒ කරුණු අතර අපේ රටේ පිහිටීම, ලෝක දේශපාලනය, ලෝකයේ වෙළඳපොළවල් වෙනස් වෙන හැටි, අපේ රටේ සම්පත්, මානව සම්පත්, අපි පාරම්පරිකව අත්පත් කරගත්තු දැනුම, ඒ වගේම අපේ ශිෂ්ටාචාරය කියන කරුණු කාරණා එකට එකතු කරගෙන තමයි මේ සැලසුම අපි සකස් කරලා තියෙන්නේ. මොකද අද වෙනකොට මේ අර්බුදය අපිට මහ ජනතාවට බඩු මිලෙන් වෙනත් ආකාරයකින් පෙනුනට ඒ අර්බුදය කෙරවල වෙලා තියෙන්නේ ප්‍රධාන ශේත්‍ර කීපයකින්. එකක් තමයි රටේ නිෂ්පාදනයේ කඩා වැටිලා. එහෙනම් ඒ කඩාවැටෙන නිෂ්පාදනය නගවන්න මේ ආර්ථිකය ඕන. ඒ කඩාවැටෙන නිෂ්පාදනය නිසාම හොඳ විදේශීය අංශයක් අපිට නැති වෙලා තියෙනවා. අපි දන්නවා ලෝකේ ජාත්‍යන්තරව අපිට හොඳ විදේශීය අංශයක් නැති වුණොත් කවදාකවත් රට දියුණු කරන්න බෑ. ඒක තව ක්ෂේත්‍රයක අපිට පෙනෙනවා මේ අර්බුදේ. ඒ වගේම රාජ්‍ය ආදායම එකතු කරගන්නවා. රාජ්‍ය ආදායම උපයන්නේ නැහැ. රාජ්‍ය ආදායම එකතු කරගන්නවා ආණ්ඩුව. ගවර්න්මන්ට් රෙවනියු. ආණ්ඩුවට ආදායම එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ රටේ ධනෙ වර්ධනය කළොත්. නම් අපේ රටේ තියෙන අද තව අර්බුදේ පෙනෙන එක තැනක් තමයි ආණ්ඩුවේ අඩු ආදායම. එහෙනම් අපේ සැලැස්මේ ආණ්ඩුවේ ආදායම ඉහළ ගන්න හැටි පෙන්눔 කරනවා. ඒ වගේම ණය අවභාවිතය පිළිබඳ ගැටලුවක් අර්බුදේ ආර රටේ තියෙනවා. මේ ණය හිරවීම උගුල. එහෙනම් අපේ ආර්ථික සැලැස්ම කියන්නේ සැලැස්ම හදනකොට ණය කළමනාකරණය කිරීම පිළිබඳ විදේශ අවධානයක් අපි යොමු කරන්න අර්බුදේ නිර්මාණය වෙලා තියෙනවා එතන. ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ තත්ත්වයේ හමුවේ මේ රටේ විශාල සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා ආදායම සහ ධනය බෙදී යාම පිළිබඳ. මේ කාරණා සැලකිලිට අරගෙන අර්බුදේකාරී තත්ත්වයේ සැලකිලිට අරගෙන තමයි අපේ සැලැස්ම සකස් කරලා තියෙන්නේ. ඒ සැලැස්ම යටතේ කොහොමද මධ්‍ය කාලීන, කෙටි කාලීන සහ දිගු කාලීන අපේ ආර්ථික සංවර්ධන සැලැස්ම අදලා තියෙනවා. ඒ සැලැස්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන මානව සංවර්ධන සැලැස්මක් අපි මානව සම්පත් සංවර්ධන සැලැස්මක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ලෝකයේ අද කිසිම ක්ෂේත්‍රයක් ඉදිරියට යන්න බෑ තාක්ෂණයට පිටුබාලා. ඒ නිසා තාක්ෂණය, මානව සම්පත් සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය තුන් එකට බැඳුණු දිගු කාලීන සැලැස්මක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ සැලැස්ම යටතේ එක එක ක්ෂේත්‍ර පිළිබඳව අපි දීර්ඝව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ? ගදීවර කර්මාන්තය දියුණු කරන්නේ? උපාය මාර්ග කර්මාන්ත කොහොමද දියුණු කරන්නේ? අපි සතුව තියෙන සම්පත්, ඒ වගේම පිහිටීම සැලකිලිට අරගෙන නාවික ක්ෂේත්‍රය, එවනිකා ඒ වගේම අපි යම් සීමිත සම්පත් ප්‍රමාණයක් තිබුණා එවැනි දෑ උපයෝගී කරගෙන කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඒදී අනුගමනය කරන මූලධර්ම ගණනාවක් අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් මේක සරලව කිව්වොත් ජන සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයකට කැටි කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලියකට තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා ඒ සැලැස්ම අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් එමාගින් ජනනය වෙන ප්‍රතිලාභ මිනිසුන්ට සාධාරණ විදිහට බෙදා හැරපුවාම මේ රටේ මිනිසුන්ගේ ජීවිතය ලස්සන කරන්නට පුළුවන්. මෙහි එක් අපම කැමති සඳහන් කරන්න ආර්ථික විද්‍යාත්මක මූලධර්මයක්. ඕනෑම රටක ඒ රට සංවර්ධිතද අපි මිනිසු ජීවත් වෙන හැටි දන්නවනේ නේද? විවිධ විදිහට පහසුකම් තියෙනවා කියලා ලෝකේ අහලා තියෙනවානේ. යුරෝපීය වගේ රටවල් වල මොනතරම් සන්තෝෂයෙන් මිනිසු ජීවත් වෙනවාද? ඉතාම වයසට යන මිනිසු පවා තමුන්ට ලැබෙන මුදල් වලින් ජීවත් වෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගත කරන හැටි රාජ්‍ය ආණ්ඩුව මහජනතාව බලා ගන්න හැටි අපි දකිනවා. එන්නේ බලා ගන්න ක්‍රියාවලියේදී ලෝකේ පිළිගත්තු එක ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තයක් තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ. මේ මූල්‍ය නිදහස. මූල්‍ය නිදහස කියන්නේ මොකක්ද? වෙන මොකක්වත් නෙමෙයි, මිනිස්සුන්ට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න,
හෙට දවස පිළිබඳ බයකින් අද ජීවත් වෙනවා නම් අපි ලබා ගන්න මේ චූටි දෙයින් පවා සතුටින් ඉන්න බෑ බයයි හෙට කෑම වේල ලැබෙයිද හෙට මගේ දරුවා පාසල් යවන්න පුළුවන් වෙයිද හෙට අනිකුත් වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා බයකින් ජීවත් වෙන්නේ නම් ඒ බය නැති කරන්න අවශ්‍ය කරන මූල්‍ය නිදහස අපි දෙන්නට ඕනේ ඒකට අවශ්‍ය කරන මූල්‍ය නිදහසෙන් මූල්‍ය ශක්තිය දෙන්නට ඕනේ ඒක ලබා දෙන්නේ ආර්ථ ක්‍රමී ඒ අනුව අපිට කන බොන දේ අඳින පළඳින දේ ගමන් බිමන් ඉදුම් හිටුම් ඒ මූලික දේවල් කිසි බයකින් තොරව ප්‍රශ්න කිරීමකින් තොරව මිලදී ගැනීමේ හැකියාව මේ රටේ සෑම පුරවැසියෙකුටම අපි අත්පත් කරලා දෙන්නට ඕනේ ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ මූලධර්ම ගණනාවක් තියෙනවා මට වෙලාව නැහැ ඒවා සාකච්ඡා කරන්න එයි එක් ප්‍රධාන මූලධර්මයක් තමයි මනුෂ්‍යත්වයේ උඩට උස්සලා තියෙන මෙන්න මේ මූල්‍ය නිදහස අපි අනිවාර්යෙන්ම අත්පත් කරලා දෙනවා දෙනවාමයි. හැබැයි ඒක අපි ආණ්ඩු බලයක් අරගෙන හෙට රැයින් එක රැයින් ඉලිවෙන්නේ නැහැ. එකට එකතු වෙලා පොදු සැලැස්මක් යටතේ සාමූහික ප්‍රයත්නයක් දරමින් පොදු ඉලක්කයක් වෙනුවෙන් අවුරුදු 4ක් 5ක් 10ක් යනකොට මේ කියන තැනට ඉලක්කෙට එන්න තමයි අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා සැලසුම් පිළිබඳව අපිට තව වාද විවාද කරන්න පුළුවන්. අලුතින් කරුණු එකතු කරගෙන තව තව ඒක පුළුල් කරගමු. මොකද අපි හැමතිස්සෙම පුළුල් කරන්නේ සැලැස්ම මානව වර්ගයා වෙනුවෙන්, මනුෂ්‍යත්වය වෙනුවෙන්, මිනිසුන්ගේ ජීවිතේ ලස්සන කරන්න, සුන්දර රටක් හදන්න ඒ නිසා හැමතිස්සෙම මේ වැඩේ කරන්න අපිට පුළුවන්. හැබැයි එක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි කොච්චර සුන්දර ලස්සන වුණත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා ජීවිතේ වෙනස් කරන්න බෑ. ඒ වැඩේ කරන්න ම ඕනෑකම තියෙන ආණ්ඩුවක් රාජ්‍ය බලය ගන්නට ඕනේ. මේ වෙනකන් අපේ තියෙන සෑම ආණ්ඩුවක්ම අරන් ඔබ විශ්ලේෂණය කරලා බලන්න. මහ ජනතාවට තිබිච්ච අරමුණයි ආණ්ඩු කරපු අයගේ අරමුණයි පරස්පර විරෝධී එකට එකක් ගැටෙනවා. මේ ආණ්ඩුවත් ලේබලයක් විදිහට දැම්ම සෞභාග්‍යය කියලා. මිනිස්සුන්ට සෞභාග්‍යය ලැබෙනවා නම් හොඳයි. හැබැයි ලැබුණේ නැහැ. ඒගොල්ලන්ගේ පරමාර්ථයත් සෞභාග්‍යය තමයි. හැබැයි මහ ජනතාවට නෙමෙයි. ඒගොල්ලන් වටේ හිටපු පුංචි කණ්ඩායමට මේ රට බංකොලොත් කරපු දූෂිත වලල්ලට සෞභාග්‍යය මේ දුෂ්කර මොහොතේත් අරගෙන දෙනවා. මේ තෙල් ටික ගෙන්නනකොටත් කොමිස් ගහනවා. ඔබ දකින්න ඇති ඕනතරම් ප්‍රවෘත්ති වාර්තා වුණා. එහෙමනම් ඒ දූෂිත වලල්ලෙන් ගැලවුණු සැබෑ ලෙසම මහ ජනතාවගේ ජීවිතය ඉහළට උස්සන ඒ අරමුණම තියෙන ආණ්ඩුවක් ගෙනෙන්න ඕනේ. ඒ සඳහා තමයි මම හිතන්නේ අපි ජාතික ජනබලවේගයේ නිර්මාණය කළේ ඔබ ජාතික ජනබලවේගයත් එක්ක සම්බන්ධ වෙනකොට පේනවා ජාතික ජනබලවේගයේ එන්නේ පරමාර්ථයේ වෙනුවෙන් ඒ පරමාර්ථයේ මුදුන් පමුණවා ගැනීම වෙනුවෙන් අනාගතයේදී දේශපාලන බලය ලබාගෙන මේ කාර්යභාරය අපේ પરම්පරාව ඇතුළම අවසන් කරමින් අපේ රටේ ජින් මිනිසුන්ට ලස්සන ජීවිතයක් සුන්දර රටක් නිර්මාණය කරලා දෙන වැඩේට අතගහලා ඉන්න එක වේගෙන් ක්‍රියාත්මක වෙන අපිට පේනවා අපි ඔක්කොම එකට එකතු වුණොත් අපේ තියෙන විනාශකම් ಜಾති වශයෙන් ආගම් වශයෙන් ඔක්කොම විනාශකම් මොහතකට පැත්තකට අමතක කළොත් අපි තේරුම් ගත්තොත් හරියටම රට බංකොලොත් කළේ දූෂණය කළේ විනාශ කළේ සැබෑ හේතුව කොතනද එතනට උත්තරේ හොයන්න නම් අර පරස්පරතා සියල්ල එකට එකතු වෙලා එක කඳවුරකට අපි රොක් වෙන්නට ඕනේ ඒ කඳවුර හරහා බලය ගන්නට ඕනේ ඒ කඳවුර තමයි ජාතික ජනබලවේගයේ නිසා මම ආරාධනා කර අපි සියලු දෙනාටම මේ ජාතික ජනබලවේගයට ඒක රාස වෙමින් ඉදිරියේදී පොරුන්ගෙන් මංකොල්ලකරුවන්ගෙන් තොර සැබෑ ලෙසම මනුෂ්‍යත්වයේ ගරු කරන සමාජයක් අපි නිර්මාණය කරමු කියලා බොහොමත්ම ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය